මේ තනතුරු වරදාන වරප්‍රසාද නැතුව ජීවත් වෙන්න බැරි දේශපාලනය කරන්න බැරි කණ්ඩායමගේ උමනාවක් තියෙනවා. නැවත ජාතික ආණ්ඩුවක් හදන්න. ඒ අය ඒ කුමන්ත්‍රණය කරා. මම හිතනවා පෞද්ගල අවුත්තුනේ අධ්‍යක්ෂින් තුල ජනාධිපතිතුමා වෙන තීන්දුවක් ගන්න එකක් නැහැ. දැන් අපිට නම් ප්‍රශ්නයක් නැව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිය අයට අමතිකම් දුන්නත් මොකද ඒ පෞද්ගල කාලේ මොකුත් නොකරපු අය අද ජනතා විමුක්ති පෙරමුණට හරි TN එකට හරි මේ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදාගෙන අමතිකම් වැඩි කරගත්තර කමක් නැහැ. අර එක මන්ත්‍රීවරයෙක් ඉන්න එක පක්ෂයක් සම්බන්ධ කරලා ජාතික ආණ්ඩුවක් කරන්න යනවා නම් මේකට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔවුන්ට බලය හිමි වෙලා තියෙන පාර්ලිමේන්තුව තුලේ ආණ්ඩු පක්ෂෙ ඉන්නෝ. ඒක නම් ඔවුන්ට අවශ්‍ය උනේ. අපි ඔවුන්ට කියනවා මේ පාර්ලිමේන්තුව තුලේ බහුතරය ඔබට හොයා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරීමේ යෝජනාව ගේන්න පාර්ලිමේන්තුවේ ඊළඟ පාර්ලිමේන්තුව රැස් වෙන දවසේ ඒකාබද්ධ විපක්ෂෙන් අපි සියලු දෙනා ඒකට අත්සන් කරලා පාර්ලිමේන්තුව විසිරීමේ කටයුත්ත නමු. අපි මහ මැතිවරණකදී අපි බාර දෙමු මේ රටේ ජනතාවට තීන්දුවක් දෙන්න කියලා. ක්‍රිකට් තරඟයක තියෙන ඉනිම දෙක පළවෙනි ඉනිම අපි පරාදුනා. අපි ක්‍රිකට් තරඟ තියෙන පළවෙනි ඉනිම පෙරදිලා දෙවෙනි ඉනිමේ වැඩියෙන් ගහලා මැච් එක දිනන්න පුළුවන්. ලෙඩට බේත් වර්ග දෙකක් තියෙනවා. ඉංග්‍රීසි බේත් තියෙනවා, සිංහල බේත් තියෙනවා. ඉංග්‍රීසි වෙදකම සාර්ථක වුණා, සිංහල වෙදකම තියෙනවා. මගේ තියාගන්න. එසේ අපි මැතිවරණයකට සූදානම් වෙන්න ඕනේ. මේ රටට හතුරු වින කරන ආණ්ඩුවට අපි වැඩිකල් ඉන්න දෙන්නේ නෑ. මෙවැනි උණුසුම් පුවත් ඔබට දිනපතා ලබා ගැනීමට දැන්ම අප චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න. ස්තුතියි.